අයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාම අද අද කොටසෙම වීඩියෝ මාලාවේ තවත් වීඩියෝක් සමග ඉතින් අපි වෙන්දට මුල ආරම්භ ගන්නේ සමස්ත මිලර්ශකයෙන් එහෙම නැත්නම් දින අවසානයේදී සමස්ත මිලර්ශකය සටහන් වල ප්‍රමාණය කියලා නමුත් අද අපි හිතුවා වෙනස් ස්වරූපකින් මුල ආරම්භය ගන්න ඉතින් ඒ සඳහා මේ දැන් tire දිස්සෙන් රූප රාම්පල නරඹලා ඉන්නකෝ व्याज मत व्याज अदास पालन कर अत्र तमंग चारित घातने नदन के समहार विट अमर बढ़ मेवागे देवा नमू अभी मेवागे सोच सी ब्लव धनवाद करना अभी देवागे दर वीडियो तो नहीं तव रूप कपित अभिल एक बल्ले ඒ රූපරාම කිව්වද කියලා දෙනා කියවන්න උත්සාහ කරාද මං හිතනවා කියවන්න බැරි වෙන්න ඇති කියලා මොකද ඒ ලිපිය පළ කරපු කෙනාටවත් ඒ දේ කියවන්න බැරි වෙන්න ඇති සහ එතනින් ඇත්තටම කියුවේ නැහැ කියලා පේනවා මොකද අර Google Translate එක පාවිච්චි කරලා ඉංග්‍රීසි ලිපිය සිංහලට පරිවර්තනය කරලා එලෙසම copy paste කරලා එහෙම නැත්තම් copy කරලා ලිපිය පළ කරලා දිනවා නමුත් අඩුගානේ කියවල බලවත් නැහැ මොකද එහෙම කියවන්නවත් අවශ්‍යතාවයක් නැහැ හැබැයි හැසිරෙන්නේ සමාජ මාධ්‍යයේ අනික් අය දැනුවත් කරන විදියට ඉතින් ඔබගේ තීරණය කළ බලන්න මේක නෑ ඇත්තටම නමින් ඉවන් අපි මේ පුද්ගලයාගෙන කල්මුත් කියලා තියෙනවා ඔබ සියලු දෙනා දැනුවත් කරලා තියෙනවා ඉතින් පරිස්සම් වෙන්න ව්‍යාජ මුහුණු වලින් ඇත්තටම ඉතින් ඒ පුද්ගලයාගෙන මම කල්මුත් ඇත්තටම කියලා දිනවා බොහොම ලාබාල වයසින් ඉන්න අර නොමේරු නමුත් කොටසෙන් බලා හැසිරෙන්නේ අනෙක් අය දැනුවත් කරන ආකාරයට දැනුවත් කිරීමට හැකි අද්දකින් සම්භාරයක් සහිත පුද්ගලයෙක් විදිහට ඉතින් මේයින් ඔබ තේරුම් ගන්න මේ රූප ඉදිරිපත් කරන්න හේතුව විශේෂයෙන්ම නවකාජිකයන් මෙවැනි පුද්ගලයන්ගෙන් ගලවාගෙන ඉන්න. එහෙම නැත්නම් ඔවුන්ව දැනුවත් කිරීමට මෙවැනි දේවල් තියෙනවා කියලා. ඉතින් ඒ අතරේ මෙන්න මෙවැනි පිරිසකුත් ඉන්නවා. මේ රූප රාමකීමේටත් ඔබ අවධානය යොමු කරන්න ඕනේ. රූපරාම පෙළේ කියලා තියෙන දේවල් කියවලා බලුවනම් නිවැරදිව ඔබට වැටහෙන්න ඇති. ඒ තමයි නිවැරදි දේ නිවැරදි වෙලාවේදී කියලා දුන්නාම මුල සිට සරලව කියලා දුන්නාම තේරෙන විදිහට පැහැදිලි කරලා දුන්නාම අවසාන ප්‍රතිඵලය. ඉතින් ඒ වගේ මිනිසෙකුත් ඉන්නවා. අපිට ඒ වගේ ප්‍රතිචාර ලැබෙනවා දිනෙන් දින. ඉතින් ඇත්තටම අපි මේ දේවල් දැකලා සතුටක් ලබනවා. මොකද කොටස් වෙනකොට එපා වුණා. එහෙම නැත්නම් කොටස් වෙනකොට වෛරයෙන් බලු. කොටස් වෙනකොට ලෙස වැරදි ආකල්පකින් බලපු අය දැන් කොටස් වෙනකොට ලාභ ලබන තත්ත්වයට පත් වෙනවා. අපි ලබන දැනුම නිසා ඉතින් ඒකට සාක්ෂියක් තමයි ඔබ දැක්කේ හොඳයි අපි දැන් සුපුරුදු ලෙසම කොටස් වෙනකොට කතු ගැන කතා කරමු මූල ආරම්භය දෙර බලමු අපි අද දිනේ අවසානයේ සමස්ත මිලර්ශකය නතර වුණේ කොතනද කියලා ඒකක 5496.6ක් විදිහට තමයි දිනේ අවසානයේ සමස්ත මිලර්ශකය සටහන් වෙන්නේ ඒ වගේම මේ පෙරදිනට සාපේක්ෂව ඒකක 51.69ක ප්‍රමාණයක ඉහළමක් විදිහට තමයි දිනේ අවසානයේ සටහන් වෙන්නේ ඒ වගේම S&P 500 දශකයේ අද දිනේ අවසානයේ සටහන් වෙන්නේ ඒකක 2382.77ක් විදිහට ඒ වගේම මේ පෙරදිනට සාපේක්ෂව ඒකක 23.53ක ප්‍රමාණයක ඉහළමක් විදිහට තමයි දිනේ අවසානයේ සටහන් වෙන්නේ දැන් අවධානය යොමු කරමු අද දින ඉඳලා අපිට දැක් ගන්න ලැබෙන සමස්ත පිළිවෙතුම් ප්‍රමාණය දෙසට. අද දින ඉඳලා වාර්තා වෙනවා රුපියල් මිලියන 2285.83ක පිළිවෙතුම් ප්‍රමාණයක්. ඒ වගේම මේ පෙරදිනට සාපේක්ෂව 139.3ක ප්‍රතිශතයක ඉහළමක විදිහට තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම අද දින ඉඳලා දේශීය මිලදී ගැනීම අපිට වාර්තා වෙනවා රුපියල් මිලියන 1926.09ක ප්‍රමාණයකින්. ඒ වගේම මේ පෙරදිනට සාපේක්ෂව 133.2ක ප්‍රතිශතයක ඉහළමක විදිහට තමයි පෙන්වුම් කරන්නේ.
එවගේම අධිනේතුල දේශීය විකුණුම් අපිට දැක් ගන්න පුළුවන් රුපියල් මිලියන 1855.85ක් විදිහට ඒ වගේම පෙරදිනට සාපේක්ෂව 147.9% ඉහළ යෑමක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ. ඉතින් මේ දේශීය මිලදී ගනුම් වගේම දේශීය විකුණුම් කියන දත්ත දෙක දැස නැවත හොඳින් අවධානය යොමු කරන්න ඔබට අධිනේදී කැපිපෙන වෙනසක් පේනවා ඇති. දේශීය මිලදී ගනුම් පෙරදිනට සාපේක්ෂව ඇප්‍රීෂিয়েට් වුණා. නැත්නම් ඉහළ ගිය ප්‍රමාණයට වඩා ඉහළ ගිය ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයක් අදිනුදුල දේශීය විකුණුම් ඉහළ ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්නම් පෙරදිනට සාපේක්ෂව ඉහළමක් පෙන්නුම් කරනවා දේශීය විකුණුම් වල. එතනදී ඔබට අදහස ගන්න පුළුවන් අදිනේදුල ලාභ එකතු කරගන්න සොදේශිකා පෙළඹුණා කියලා මිලට ගන්න අතරේ සොදේශිකා මිලට ගන්න අතරේ සොදේශිකාම ලාභ එකතු කරගන්නත් අමතක කරේ නැහැ කියන එක මෙතනින් පැහැදිලි වෙනවා. එවගේම අදිනේදුල අපිට විදේශීය මිලදී ගනුම් වාර්තා වෙනවා රුපියල් මිලියන 359.84ක ප්‍රමාණයක. එවගේම මේ පෙරදිනට සාපේක්ෂව 185% ඉහළ යෑමක් ඉදිරියට තමයි පෙන්නුම් කරන්නේ. අදිනේදුල විදේශීය විකුණුම් අපිට දැක් ගන්න පුළුවන් රුපියල් මිලියන 430.08ක ප්‍රමාණයක. එවගේම මේ පෙරදිනට සාපේක්ෂව 111.5% ඉහළ යෑමක් ඉදිරියට තමයි පෙන්නුම් කරන්නේ. එවගේම අදිනේදුලත් අපිට ශුද්ධ විදේශීය විකුණුම් ප්‍රමාණයක් තමයි දැක් ගන්න ලැබෙන සුපුරුදු පරිදි ඒ රුපියල් මිලියන 70.24ක් ඉදිරියට තමයි දින අවසානයේ සටහන් වෙන්නේ. එවගේම අදිනේදුල ගණතුරුණු මුළු කොටස් ප්‍රමාණය ගැන කතා වෙනකොට පෙරදිනට සාපේක්ෂව 117.4% ඉහළ යෑමක් පෙන්නුම් කරනවා. ඒ වගේමයි අදිනේදුල සිදුවන මුළු ගණතුරුණු ප්‍රමාණයත් ඉහළ යෑමක් පෙන්නුම් කරනවා. පෙරදිනට සාපේක්ෂව 127.3% තමයි ඒ ඉහළ යෑම පෙන්නුම් කරන්නේ. ඉතින් අතරම අදිනේදුල අපිට දැක් ගන්න පුළුවන් අර ගණතුරුණු මුළු කොටස් ප්‍රමාණය වගේම සිදුවන මුළු ගණතුරුණු ප්‍රමාණය ඉහළ යෑම පෙරදින වගේම නමුත් අදිනේදුල සමත පිළිවෙලටම ප්‍රමාණයත් ඉහළ ගිහිලා දිනවා ඊට සාපේක්ෂව. හොඳයි අපි දැන් අවධානය යොමු කරමු අදිනේදුල වැඩිම පිරවටු ප්‍රමාණයක් වාර්තා කරපු කොටස් වලට. පළවෙනි තැන ගන්නෙ හේමා සෝලින් සමාගමේ කොටස. රුපියල් මිලියන 354.17ක පිරවටු ප්‍රමාණයක් අදිනේදුල වාර්තා කරනවා. ඒ වගේම දෙවෙනි තැන ගන්නෙ සම්පත් බැංකුවේ කොටස. රුපියල් මිලියන 257.54ක පිරවටු ප්‍රමාණයක් වාර්තා කරනවා අදිනේදුල. ඒ වගේම තුන්වෙනි තැන ගන්නෙ එක්ස්පෝ ලංකා සමාගමේ කොටස. රුපියල් මිලියන 132.3ක පිරවටු ප්‍රමාණයක් වාර්තා කරනවා. එවගේම සිවුන ස්ථානයේ රැඳෙන්නේ මෙස්ටකෝප් සමාගමේ කොටස. රුපියල් මිලියන 120.67ක පිරවටුමකුත් අවසාන වශයෙන් හේලිස් ෆැබ්‍රික් සමාගමේ කොටස එහෙම නැත්නම් MGT.N කියන කොටස අපිට දැක් ගන්න පුළුවන් ගණතුරුණු විදිහට අදිනේදුල රුපියල් මිලියන 103.07ක පිරවටු ප්‍රමාණයකින්. ඒ තමයි අදිනේදුල කැපිපෙනීම නැත්නම් වැඩිම පිරවටු ප්‍රමාණයක් වාර්තා කරන කොටස්. හොඳයි අපි දැන් අවධානය යොමු කරමු අදිනේදුල වැඩිම කොටස් ප්‍රමාණයක් ගණතුරුණු කොටස් විතර. පළවෙනි තැන ගන්න ලැයිස්තුවේ එක්ස්පෝ ලංකා සමාගමේ කොටස. කොටස් මිලියන 17.86ක ප්‍රමාණයක් අදිනේදුල ගණතුරුණුලා තියෙනවා. ඒ වගේම දෙවන ස්ථානයේ ගන්නේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටස. කොටස් මිලියන 10.89ක ප්‍රමාණයක් අදිනේතුලත් ගන්දුනලා තිනවා. ඉතින් මේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් කොටස ගැන වැඩිමමක් එකතු කරනවා නම් අපි මේ දිනවල එහෙම නැත්නම් පසුගිය දිනවල නිරන්තරයෙන්ම දැක්කා මේ කොටස වැඩිම කොටස් ප්‍රමාණයක් ගන්නවන කොටස් ලයිස්තු අතරට එනවා නිරන්තරයෙන්ම බොහෝ දුරට එනවා අපි දැක්කා බොහෝ දිනවල. ඉතින් ඇත්තටම මේ කොටසේ මිල වෙනස් වීම මිල හැසිරීම දැක්කොත් ඇත්තටම මෙවැනි කොටසකට මුදල් ආයෝජනය කරපු කෙනෙක්ගේ ලාභයයි ඒ වගේම අපි නිර්දේශ කරපු කොටසකට මුදල් ආයෝජනය කරපු කෙනෙක්ගේ ලාභයයි පොඩ්ඩක් සසඳලා බලන්න ඇත්තටම මේ කොටස කොහොමද මේ කොටස මිල වෙනස් වෙන්නේ කොහොමද අපි එහෙම නැත්නම් ඩයිනමික් ඉන්වෙස්ටි නිර්දේශ කරපු කොටසල මිල උච්චාර්ජනය වුණේ කොහොමද ළඟදී නිර්දේශ කරාට පස්සේ කියලා කල්පනා කරලා බලන්න. ඉතින් එතනින්ම වටහා ගන්න මොකද්ද අවස්ථා පිරිවැය කියන්නේ කියලා. මොකද මේ අවස්ථා පිරිවැය ගැන අතරම මේ කොටස් වල බල ආයෝජකෙ බහුතර ආයෝජකෙ නොදන්න අතරම් ඉතින් ඒ නිසා තමයි අතර මේ වගේ කොටස් තෝරගන්නේ. ඉතින් නිතරින්ම අපි මේ බ්‍රවුන් ඉන්වෙස්ට්මන්ට් කොටස මේ ලයිස්තුවේ දකිනකොට අපි දන්නවා දිනෙන් දින මේ කොටස ඇතුලේ මේ කොටස තුල අවස්ථාව පිරිවැයක් විදිහට සකස් කරගන්න ආකාරය ආයෝජකින්. ඉතින් ඒ දේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න විශේෂයෙන්ම නවක ආයෝජකින් මෙවැනි කොටස් වලින් ඇත්තරම ප්‍රයෝජන ගන්න. මොකද තමන්ගේ අවස්ථාව පිරිවැයක් වෙන්න දෙන්න එපා. තමන්ගේ අවස්ථාවම අගහරගන්න එපා. ආයෝජනයෙන් උපරිම ප්‍රතිඵල ලබන්න තියෙන අවස්ථාව මගහරගන්න එපා. හොඳයි මේ ලයිස්තුවේ තුන්වෙනි ස්ථානය ගන්නේ රේණුකා ඇග්‍රි ෆුඩ් සමාගමේ කොටස. කොටස් මිලියන 10.18ක ප්‍රමාණයක් අදිනේතුල ගණතුරුලා තියෙනවා. එයාගම සිවුන ස්ථානය ගන්නේ හේලිස් ෆැබ්‍රික් සමාගමේ කොටස. කොටස් මිලියන 5.92ක ප්‍රමාණයකුත්. ඒ වගේම අවසාන වශයෙන් හේමා සෝල්ලි සමාගමේ කොටස අපිට දැක් ගන්න පුළුවන් ගණතුරුණු විදිහට අදිනේතුල කොටස් මිලියන 5.64ක ප්‍රමාණයක්. ඒ තමයි අදිනේතුල වැඩිම කොටස් ප්‍රමාණයක් ගණතුරුණු කොටස්. දැන් අවධානය යොමු කරමු අදිනේතුල කැපිපෙන විදේශීය මිලදී ගණන් වගේම විකුණුම් ප්‍රමාණයක් වාර්තා වෙන කොටස් දෙකට. මුලින්ම බලමු විදේශීය මිලදී ගණන් දෙක. අදිනේදුල කැපිපෙන විදේශීය මිලදී ගණනක් අපිට දැක් ගන්න ලැබෙන්නේ සම්පත් බැංකුවේ කොටසෙන්. විදේශීය කරන්සි මිලට රන් තියෙනවා රුපියල් මිලියන 149.42 වටිනාකම මේ කොටස්. ඒ වගේ මේ කොටසක් මිලට රන් දෙන සාමාන්‍ය මිල වෙන්නේ රුපියල් 125.70යි. හොඳයි දැන් අපි අවධානය යොමු කරමු අදිනේදුල කැපිපෙන විදේශීය විකුණුමක් වාර්තා වෙන කොටස් දෙකට. පළවෙනි කරගන්නේ සිලන් කෝල්සෝ සමාගමේ කොටස. රුපියල් මිලියන 84.75ක වටිනාකම මේ කොටස විකුණුම් කරලා තියෙනවා විදේශීය ගන්න ඉතින් නැත. ඒ වගේම මේ කොටසක් විකුණුම් කරලා තියෙන සාමාන්‍ය මිල වෙන්නේ රුපියල් 650යි. ඒ වගේ මේ ලයිස්ට් දෙවෙනි ස්ථානේ ගන්නේ හේමා සෝල්ලිං සමාගමේ කොටස.
රුපියල් මිලියන 53.15ක ප්‍රමාණයට අදින ඉදල කොටස් ඉගෙනුම් වෙලා තියෙනවා විදේශික ගන්නදී. ඒ වගේම මේ කොටසක් ඉගෙනුම් වෙලා තියෙන සාමාන්‍ය මිල වෙන්නේ රුපියල් 60ටයි. ඒ වගේම තුන්වෙනි ස්ථානෙ ගන්නේ ලංකා මිල්ක් ෆුඩ් සමාගමේ කොටස. රුපියල් මිලියන 44.38ක ප්‍රමාණයක එහෙම නැත්නම් වටිනාකම කොටස් අදින ඉදල ගන්න වෙලා තියෙනවා. ඒ වගේම මේ කොටසක් ඉගෙනුම් වෙලා තියෙන සාමාන්‍ය මිල වෙන්නේ රුපියල් 94යි. ඒ වගේම මේ ලයිස්ට් සිංහල ස්ථානෙ ගන්නේ කොමර්ෂල් බැංකුවේ චන්දවලයි සහිත කොටස අදින ඉදල ඉගෙනුම් වෙලා තියෙන විදේශික ගන්නදී රුපියල් මිලියන 20.18ක වටිනාකම කොටස්. ඒ වගේම මේ කොටසක් ඉගෙනුම් වෙලා තියෙන සාමාන්‍ය මිල වෙන්නේ රුපියල් 79.30යි. මේ කොටස අතරම නිරන්තරයෙන්ම අපි විදේශී විකුණුම් අතර දකින්න කොටස. ඒ වගේම කල්පනාකාරී වෙන්න ඕනේ මම කලින් කිව්ව ලංකා මිල්ක් ෆුඩ් සමාගමේ කොටස වගේම හේමා සෝල්ලිං සමාගමේ කොටස. අපි මේ දිනවල දකින්න හේමා සෝල්ලිං සමාගමේ කොටස විශේෂයෙන් අදිනේදී තරල්කාර ආයතන විසින් නිර්දේශ කරනවා. ඒ තරල්කාර ආයතනයක් විසින් විශේෂයෙන්ම ඉතින් කල්පනාකාරී වන්න නිර්දේශ කරපු දායන ඒ වගේම පෙර දිනවලත් අපි දැක්කා හේමා සෝල්ලිං සුද්ධ විදේශීය විකුණුම් එහෙම නැත්නම් දැඩි විදේශීය විකුණුම් පේන එකට යටත් වෙච්ච කොටසක් විදියට ඉතින් ඒ දේ ගැන කල්පනාකාරී වෙන්න ආයෝජනය කරන්න කලින් මොකද ක්ෂණික මිල ඉහළ යෑම ඇත්තටම අපි මීට පෙර අත්දැකීම් වලින් දැක්කා වගේ බොහොම తాවකාලිකයි මිල ඉහළ යනවට වඩා ඉක්මනට නැවත පහළට මිලන්න පුළුවන් ඒ හින්දා කල්පනාකාරී වෙන්න එවැනි අවස්ථා වලින් දෙපාරක් හිතලා බලන්න එවැනි අවස්ථාවකට ආයෝජනය කරන්න කලින් මොකද පෙර අත්දැකීම් තියෙන නිසා ඊළඟට අපිට හම්බෙන්නේ රේණුකා ඇග්‍රි ෆුඩ් සමාගමේ කොටස අදිනදුර විකුණුම් වෙලා තියෙනවා රුපියල් මිලියන 9.93ක වටිනාකමේ කොටස් ඒ වගේ මේ කොටසක් විකුණුම් වෙලා තියෙන සාමාන්‍ය මිල වෙන්නේ රුපියල් 3.50යි ඉතින් ඇත්තටම මේ කොටසත් මම අර කලින් කිව්ව තරවකාර ආයතනයේ මම ඇත්තටම නිර්දේශ වෙන කොටසක් අපිට මේ අද දිනේදී දැනගන්න ලැබුණ දෙයක් තමයි ඒක ඉතින් කල්පනාකාරී වෙන්න මේ කොටසත් එවන් කොටසක් මේ කොටසට දේශීය මිලදී ගැනීම සක්‍රිය වුණොත් අපිට දැක් ගන්න පුළුවන් ඒ ශනිකේම විදේශීයම නැත්නම් කැපී වෙන විදේශීය විකුණුමක් වාර්තා වෙනවා ඉතින් මම ඊයේ දිනේ කිව්ව මේ දෙමයි දේශීය මිලදී ගැනීමක් සක්‍රිය වෙන්නේ මොකෙන්ද තරල්කාර ආයතනයේ නිර්දේශ කරන්න කුමන කොටස මෙන්න බලන්න ඒ කොටස මේ ලයිස්තුවේම නැත්නම් කැපී වෙන විදේශීය විකුණුමක් වාර්තා වෙන ලයිස්තුවට ඇතුළත් වෙනවා බොහෝ දුරට ඉතින් මම කලින් එහෙම නැත්නම් ඊයේ දිනේ කිව්වා වගේ සැලකිලිමත් වෙන්න ඒ ගැන හිතලා බලන්න ඒ වගේම අපිට අවසාන වශයෙන් දැක් ගන්න පුළුවන් අදින තුළ කැපී පෙනෙන විදේශීය විකුණුමක් වාර්තා වන කොටස විදිහට සිලොන් ටොබැකෝ සමාගමේ කොටස රුපියල් මිලියන 9.26ක වටිනාකමේ කොටස අදින තුළ විකුණුම් වෙලා තිනවා ඒ වගේ මේ කොටසක් විකුණුම් වෙලා තියෙන සාමාන්‍ය මිල වෙන්නේ රුපියල් 945.70යි හොඳයි දත්ත විදිහට කතා කරන්නේ ඉතින් එපමණයි අපිට අදින තුළ දැන් අපි බලමු අදින තුළ අපිට දැනගන්න ලැබෙන විශේෂ පුවක් මොනවාද කියලා හෙට දිනේදී කොටස් තුනක ලාභාංශ කල්ලිපුත්තීමේ දිනේ යෙදෙනවා එකක් තමයි සිංගල් සමාගමේ කොටස एक කොටසකට 780ක මුදල් ලාභාංශයක් ගෙවන්න එකම වෙලා තියෙනවා කොටස ඉනියන්ට ඒ වගේම ගාඩියන් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටසෙත් මුදල් ලාභාංශයේ කල්ලිකුත්තේ මෙදිනේ යෙදෙන හිට ඔවුන් එක් කොටසකට රුපියල් 715ක මුදල් ලාභාංශයක් ගෙවන්න එකම වෙලා තියෙනවා කොටස ඉනියන්ට ඒ වගේම සිලෝන් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ කොටස එහෙම නැත්නම් CINV.N කියන කොටසට අදාළ මුදල් ලාභාංශයේ කල්ලිකුත්තේ මෙදිනේ හෙට දිනේ යෙදෙන්නේ ඔවුන් එකම වෙලා තියෙනවා කොටස ඉනියන්ට 725ක එහෙම නැත්නම් එක කොටසකට 725ක මුදල් ලාභාංශයක් ගෙවන්නේ ඒ ටික තමයි අපිට පුවත් විදිහට කතා කරන්න තියෙන අදින තුල හොඳයි අපි දැන් අවදිනේ මුගුරුම අදිනේ දින කොටස් වෙනකල හැසිරීමට මම ඒ දිනේදී කිව්වා වගේ ඔබට සිල්දනන්න මතක ඇති කොටස් වෙනකල අපි දැක්ක පොලිස් රටාව අදිනේ තුලත් කන්ටිනියු වෙනවා නැත්නම් අදිනේ තුලත් පවතිනවා ඒ විදිහටම සම්මත මිලට ගිහලා යෑම මම ඒ දිනේ කිව්වා වගේ අපි දැක්ක කොටස් වෙනකල ආරම්භයේ පටන්ම ඉතින් ඒ ඉහළ යෑම අඩුවඩි විදිහට අදිනේ තුල කොටස් වෙනකල ගන්දුණු අවසාන වෙන තෙක්ම පැවතුණා දිනේ අවසානයේදී එහෙම නැත්නම් කොටස් වෙනකල ගන්දුණු අවසාන වීමට ආසන්න කාලයේදී අපි දැක්ක සම්මත මිලටගේ සුළු පාලනයම මොකද අර දෛනික ගන්දුණු කරුවන්ගේ විකුණුම් පීඩනය නිසා ඒ දේ අතරම නිතරම වෙනවා අපි කොටස් වෙනකල සමස්ත මිලටරිගේ හැසිරීම ගත්තොත් දිනපතා ඒ දේ අපිට දැක් ගන්න පුළුවන් බොහෝ දුරට ඒ වගේම අපිට හෙට දිනේදීත් මෙවැනි හැසිරීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් සමස්ත මිලටරිගේ බුලිස් රටාව කන්ටිනියු වෙනවා නැත්නම් පවතිනවා කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මොකද දෛනිකව තාක්ෂණ අනුකූලව කොටස් වෙනකල ධනාත්මකයි එහෙම නැත්නම් බුලිස් ට්‍රෙන්ඩ් එකක් තමයි දැනට තියෙන්නේ ඉතින් ඒ නිසා සමස්ත මිලටරිගේ ඉහළ යෑමක් හෙට දිනේත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒ වගේම මේ දිනවල ඕනම කොටසකට මුදල් ලැබෙද්දී ඒ කොටස මිල ඉහළ යනවා කියන මතය ඉඳන් කොටස් වල මුදල් ලැබුණා නෑ නේද මොකද අපිට දැනගන්න ලැබුණා අද සහ ඊයේ දිනේදී තරවකාර ආයතන වලින් මෙන්න මේ වගේ මතයක් නිදහස් කරනවා සමාජයට මේ මතය තමයි ඕනම කොටසකට මුදල් ලැබුවාම මාකට් එක තව ඉස්සරහට යනවනේ ඒ ඉඳ ප්‍රශ්නයක් නෑ ඒ දේවලුත් යනවා අනිවාර්යෙන් ගහනවා කියලා තමයි කියන්නේ ඉතින් ඒගොල්ලෝ කියන භාෂාවෙන්ම කිව්වොත් ඉතින් ඒ හින්දා ඒ දේ ගැන කල්පනාකාරී වෙන්න සමස්ත මිලට ගිහලා ගියාට මාකට් එක ගිහලා ගියාට හැම කොටසක්ම ඉහළ යන්නේ කොටසකට ඉහළ යන්න පුළුවන් කාලයක් තියෙනවා කොටසක් පහළ යන කාලෙකුත් තියෙනවා ඉතින් ඒ දේවල් ගැන හරියට නොදැන ආයෝජනය කරන්න එපා ඒ ගැන සැලකිලිමත් වෙන්න හොඳයි අදට විශ්ලේෂණේ එපමණයි මම හිතනවා පැහැදිලි කියලා විශ්ලේෂණේ ගැටලු දිනා නම් කමෙන්ට් කරන්න පුළුවන් ඒ වගේම subscribe කරන්න හෙට දිනේත් ඔබ සියලු දෙනා අද කොටස් වෙනකල් හමු වෙතේ ඔබ සමට ආයුබෝවන්.